ගංවතුරු අතලඟ සාලිය කුමාරා දරුණු පත්‍රයට සටහන අරන් ඇවිත් තිබෙන. අධික වැස සමග ගංගාවල ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් වැස තත්ත්වයේ මත ඉදිරි දිනවලදී කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය, ගින්ගඟ සහ නිල්වලා යන ගංගා ආශ්‍රිතව ගංවතුරු ඇතිවීමේ අවදානමක් උද්ගත විය හැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.පී.සී. සුගීශ්වර කියනවා. එමෙන්ම බෙන්තර ගඟ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කාරා ගලා බසින මහා ඔය ආශ්‍රිතවද ඉදිරි වැසි තත්ත්වයේ ගංවතුරු තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු කියනවා. මෙම ගංගා ද්‍රෝණිවල පහත් බිම් නිම්නේ පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා වැටි ඇති මාර්ග හරහා ගමන් ගන්නා ජනතාව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බවත් වැසි තත්ත්වයේ සමග දිය පාරවල් විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල අතු ගංගාවල ජලධාරිතාවේ ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව පවතින බවත් එම ස්ථානවලින් දිය නෑමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා සඳහන් කළා තියෙනවා. ඔන්න කාරණා ගණනාවක් ඔබට කිව්වා. ඔබේ පරිස්සම ගොඩක් වැදගත් නිසායි උපුටා ගත්තේ ගංවතුර තත්ත්වයන් එහි අවදානම, නායම් තත්ත්වයන් එහි අවදානම, වැසි සහිත තත්ත්වයන් එහි අවදානම, ඒ සියල්ල පිළිබඳව අද උදෑසනම මතක් කිරීම කළා. පරිස්සම තියාගන්න අද මෞබිමත් ලියනවා වයඹ බස්නාහිරට සබරගමුවට ගංවතුර අවදානමක් කියලා රවිශාන් ප්‍රනාන්දුගේ වාර්තාවකින්. ගාල්ල මාතර මහනුවර නුවරඑළියට රතුවෙලි කියලත් මෞබිම් පත්තරේ වැඩිදුරටත් වාර්තා කළා තියෙනවා. අයාපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළාත් තුනකට හා දිස්ත්‍රික්ක හතරකට ගංවතුරු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද බස්නාහිර සබරගමුව හා වයඹ පළාත්වලටත්, ගාල්ල මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල හදිසි ගංවතුරු තත්ත්වයක අවධානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මෞබිම් පත්තරයට සඳහන් කළා තියෙනවා. මෙතරත් ලියනවා බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන ස්වභාවයක් විටින් විට ඇති විය හැකි බවත් මැයි මස 24 වෙනි දින දක්වා වැසි තත්ත්වයේ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා.